තරංගයිමයි ඔන්න අද උදෑසනින් මාව මමනං ඉතින් දවස අවසන් කරති මෙතනමයි ඕ අද දැන් දවස ආරම්භ කරන්නත් එහෙමයි. හැබැයි එහෙමයි කියලා ඔබට අපමල් රිනෝකත් පාඩුවක් නොවෙන්න අපි දෙන්න සූදානම් අද දවසේ මේ ජාතික පුවත් පත්වල තියෙන කරුණු කාරණා මේ හැමදේම ඔබට ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ කතාබහ ඇතුළට එක්කාස් වෙනවා ඔබ ප්‍රිය කරන චරිතත් මේ හැමදේම එකතුනහම මේක බොහොම සුන්දර උදෑසනක් සුන්දර කතාබහක් වෙනවා අනිවාර්යයෙන්ම. අපේ ජාතික පුවත් පත් තරංග කීපෙම අතේ තියෙනවා. ඉතින් ඒවෙන් ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ තියෙන ප්‍රධාන සිරස්තල අනිකුත් සිරස්තල උපුටා ගන්න ඉස්සෙල්ලා අද දිනය ගැන විශේෂ අවධානයක් දුන්නොත් අද මාර්තු 8 වෙනිදා ඉරිදා අපි බලන කාන්තාවන්ට නම් ඉතාමත් විශේෂ දවසක්. සමස්ත ලෝකවාසී කාන්තාවන්ටම ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදෙනවා. දැන් අපි පෙරාතුවම ඒ සඳහා දින වෙන් කළා, තන වෙන් කරලා කාන්තාවන් වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ගිය සතියේ සිද්ධ කරන්නේ. ඒක බොහොම සාර්ථක වුණා. මොකද අතිවිශාල පිරිසක් සහභාගී වුණා. උන්ට වටිනා තෑගි බෝග ලබා ගන්න, ඒ වගේම ජීවිතේට වටිනා අදහස් බොහොමයක් එකතු කරගන්න අවස්ථාවක් සලසලා දුන්නා. ඉතින් සීතෙන් කරපු ඒ කටයුත්ත ගැනත් සිහිපත් කරගෙනම ඔව් ඒ තරංගයේ තෑගි විදිහට දීපු තෑගි විතරක් නෙමෙයි, ඒ දීපු දැනුම, පුහුණුව, අත්දැකීම් මේ සියල්ල වටිනා තෑගි නේද? මිල කරන්න බැරි තෑගි ඒවා. ඉතින් ඒ දැනුමත් විවිධාකාරයෙන් එක්කාසුන එදා දවසේ ආපු කාන්තාවන්ට මගේ හැරුණු සමහර අය කනස්සලු වුණා කියලාත් අපිට දැනගන්න ලැබුණා. පස්සේ කනස්සල්ලට පත් වුණා කියලා අපරාධයේ අවස්ථාව මේ ඉලිහි ගියේ එක ගැන. ඉතින් ආයි දවසක එහෙම පස්සේ පසුතැවෙන්න ඉඩ තියාගන්න එපා. අපි කිව්වා එදා දවසෙත් උදේවරුවෙත් අපි මතක් කරා ඔන්න තව පෑයක් දෙකක් තියෙනවා ඉක්මනින් පිළියන්දල මධ්‍ය විද්‍යාලයට යන්න කියලා. කොමුණත් බොහොම සාර්ථක කාන්තා වැඩමුළුවක් පවත්වන්න අපිට හැකි වුණා. නිකම්ම කාන්තා පිළිම අපේ ආදරණීය අම්මා, විරිඳ, සහෝදරිය, ඊළඟට මිත්තණිය, මේ ආදී වශයෙන් ගත්තාම දියණිය, මේ ආදී වශයෙන් ගත්තාම අපිට කාන්තාව ගැන ජීවිතේ විවිධ අවධීන් එක කතා කරන්න පුළුවන්. ඒ කතා බහෙන් විතරක් සෑහෙන්නේ නැතිව, ඒ කතා බහට විතරක් සීමා කරන්නේ නැතුව කතා බහට ලක් වෙන ආකාරයේ දැවැන්ත වැඩසටහනක් තමයි එලෙස අපි තියත් කළේ. ඒක මම හිතන්නේ දවසකට නෙමෙයි, වසරකට නෙමෙයි, හැමදාටම වටිනා කියන බොහෝ දේවල් රැගෙන එන්න අපිට ඒ තුළින් පුළුවන්කම ලැබුණා. ඔව්, ඒ විදිහ තමයි කාන්තා දිනේ වටිනාකම ඔබට කලින්ම තිළින කරේ. ඉතින් ඒ දවසේ සහභාගී වෙන්න බැරිලා දුක් වෙන අයට ලැබුණා වූ දේ තමයි ඉතින් කාන්තා දිනේ වැඩමුළු කරන සහභාගී වෙන්න පුළුවන්. නමුත් තවත් බොහෝ දේවල් අපි ඉදිරියටත් සියයෙන් සංවිධානය වෙනවානේ. අපිට එහෙම ජාත්‍යන්තර කාන්තා දිනේ අදට යතුනට හැම දවසක්ම කාන්තාවන් වෙනුවෙන් යමක් කතා කෙරෙන, කාන්තාවන් වෙනුවෙන් යම් හෝ වෙලාවක් වෙන් කෙරෙන දවසක් තමයි උදා වෙන්නේ තරඟ. දැන් අද දවසේ වුණත් අද දවස වුණත් කාන්තාව ඔබට ඉතාම වැදගත් දේවල් මේ පුවත්පත් වාර්තා ඇතුලෙන් කියවෙන්න පුළුවන්. අපේ එන සම්පත්තක් අපේ වැඩසටහන් වලට සහභාගී වෙන අය අතින් කියවෙනවා කෙරෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා ඔබ වෙනුවෙන් හැමදාමත් සියත බොහොම ලෙන්ගතුයි කියන එක මතක් කරන්න ඕනේ. සියත ලෙන්ගතුකමත් ඔය අතරේ මතක් කරන්න ඕනේ. සියබලාණ්ඩුවේ පැවැත්වෙන සියත ලෙන්ගතුකම හෙට මැදින් පොහොය. ඉතින් මැදින් පොහොයට පෙර ආතුව අප විසින් පවත්වන සෞඛ්‍ය කදවුර, එහෙම නැත්නම් නිරෝගී සුවය තමයි පරම සුවය විදිහට ඕනම ආගමක දහමකට අනුගතවම නිරෝගී සුවයට ප්‍රමුඛත්වය හිමි වෙනවනේ තරංග. එහෙමනම් ඉතින් ඒ පිළිබඳවත් අපි සිහිපත් කරලා පුවත්පත්වලට අපි අවධානය යොමු කරමු. දැන් මේ කාන්තා දිනය ගැන කියපු නිසාම සිළුමිණ පුවත්පතේ කාන්තා දිනයට ජනාධිපති සුබපතයි කියලා අපිට තියෙනවා මේ වෙලාවේදී කතා බහ කරන්න කාරණාවක්. ජනගහණයෙන් හරි අඩකටත් වඩා නියෝජනය කරන ශ්‍රී ලාංකේය ජනතා ප්‍රජාවේ සමාජ සංවර්ධන දර්ශකය ලොව සංවර්ධිත රාජ්‍යයන්ගේ මට්ටමට ළඟා වී තිබීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකේය කාන්තාවට අප ලබා දී ඇති වටිනාකම බව අදට යෙදෙන කාන්තා දිනයේ නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරලා තියෙනවා කියන කාරණාව තමයි ප්‍රගීත් සිළුමිණ පුවත්පත වාර්තා කරලා තියෙන මේ කාන්තා දින වෙනුවෙන් රටේ මුල්ම පුරවැසියා ඒ විදිහට සුබ පැතුම් එකතු කරලා තියෙනවා. ඒ පිළිබඳව කතා බහ කරලා තියෙනවා කියලා පුවත්පත අපිට වාර්තා කරනවා. ඔව්, කාන්තා දිනය ගැන සුභාශිංසනත් අපි ඉදිරිපත් කළා. ඉන් පස්සේ ප්‍රධාන සිරස්තල බලනකොට දැන් ලංකාදීප පත්තරේ තමයි මගේ අතේ මේ තියෙන්නේ. ඉජාප කණ්ඩායම් දෙක එකම ලකුණකින් ඡන්දයට අර්බුද සමනය කරගන්න සාකච්ඡා කියලා ඉරිදා ලංකාදීපේ පළ කරනවා.
අද ඉරිදා වුණාට පත්තරේ සිකුරාදා රාත්‍රියේම මුද්‍රණය වෙලා ඊයේ දවසේ සෙන්සුරාදා උදේම අතට පත් වෙනකොට නොවිච්ච තත්ත්වයන් නොතිබිච්ච තත්ත්වයන් දැන් සිදුවෙලා තියෙන්නට පුළුවන්. ඒ අනුව ගත්තහම අපට ලැබෙන අනෙකුත් ආරංචි වලින් කියවෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ විදියට අලියා ලකුණින් වෙනම තරඟ කරන්න තීරණයකට ඇවිත් තියෙනවා. මැතිවරණ කොමිසමට මේවව දන්වන්නට කටයුතු කරලා තියෙනවා කියලත් වෙනම රැස්වීමක් ඒ සම්බන්ධව කැඳවලා තියෙනවා කියලත් අපට ඊයේ දැනගන්නට ලැබුණා. ඒ අනුව ගත්තහම මේ සිරස්තලය අවලංගු සිරස්තලය බවට පත් වෙන්න පුළුවන්. ඔව් එහෙම වෙනකොට දැන් ඇත්තටම දැන් ඔය කාරණාවත් එක්ක අලුත් අලුත් තොරතුරුත් අපිට සමහරට ඉදිරියේදීත් කතා බහ කරන්න පුළුවන්කම ලැබෙයි. මේ තවත් ප්‍රධාන සිරස්තලයකට එහෙම නැත්නම් සිළුමිණ පුවත්පතේ ප්‍රධානම සිරස්තලයට යන්න සූදානම් වෙන්නේ රවීගේ වරන්තුවෙන් රනිල් පිල හාන්සි කියලා තමයි වාර්තා කරන්නේ. කිරියල් ඇතුළු තවත් මන්ත්‍රීන් 11ක් සජිත් එජාප නායකත්වය විනාශ වෙන ලකුණු කියලා පුවත්පත වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ සිළුමිණ පුවත්පතේ ඒ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබෙන ආකාරය. සිළුමිණ පුවත්පතෙන් අපිට ඒ තොරතුරු තමයි මේ විදිහට ඔබට සමීප කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඔව් දැන් මේ අත ඉරිදා දිවයින සතියග අරුණ මෞබිම ආදී පුවත්පත් ටික ගත්තම තරංග ඒ සෑම පුවත්පතකම වගේ අර මේ මේ වෙන්න තිබ්බ දේ ගැන පොඩි අවබෝධයක් ඇතුව පත්තරේ කලින් ආවා වුණාට මේ දෙක දෙකඩ වේවි කියන තැන ඉඳගෙන තමයි පුවත් වාර්තා වෙලා තින්නේ. දිවයින කෙලින්ම වාර්තා කරනවා එජාපය දෙකඩ වේ රනිල් සජිත් වෙන වෙනම තරඟ කරති කියලා බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ ඉරිදා දිවයිනේ මේ තියෙන්නේ ඒ සිරස්තලේ. මෞබිමෙත් එහෙම තමයි නේ. ඔව් මෞබිමෙත් එහෙමම තමයි. දෙකඩ කැඩුණු එජාපයට පැලස්තර අලවන්න දිවාරය මෙහෙයුම් කියලා තමයි පැලස්තර කතාවකින් තමයි කතාව කියලා තියෙන්නේ. හැබැයි මේ හැම එකකම අර කිව්වා වගේ ඔවුන් ලකුණු දැකලා තියෙනවා. පෙර ලකුණු බලලා තමයි පුවත්පතට ලියලා තියෙන්නේ. රවි එලෝසියස් ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු කියලා ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් අපිට වාර්තා කරනවා. මේ මෞබිම පුවත්පතේම ප්‍රගීත් අපිට දකින්න පුළුවන් ජනාධිපතිතුමාගේ ඡායාරූපයකුත් පවුල් ලක්ෂයක් දිනදු කමින් මුදා ගැනීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ගෙන යාමට මැකෝගෙන් අවසර ඉල්ලයි කියලා. ඒත් එක්කම මැතිවරණ කොමසාරිස්තුමාගේ ඡායාරූපිකුත් එක්ක ඊළඟ අදහස අපිට ඉදිරිපත් කරනවා. පුද්ගලික අදහස අනුව වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි කොමිසමෙන් අනුමැතිය ගත යුතුයි කියලා. මේ මෞබිම පොත්පත තමයි ඒ කාරණාව වර්තා කරන්න. ඔය ඔය පවුල් ලක්ෂයකට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව ගත්තහම තරංග දැන් ඇතැම් අය මෙගෙන හොයලා බලලා තිබෙනවා. එක් එක් අපි හිතමුකෝ ඒ ප්‍රදේශවල ජනතා නියෝජිතයන්ට තමන් දන්න මන්ත්‍රීතුමාට ඇමතුමාට කෝට් එක කොච්චරක් තියෙනවද කියලා ඊට අපි මේ කතාව කිව්වා. ඉතින් මේ මේ එහෙම බැලුවාම එහෙම වෙන් කිරීමක් වෙලත් නැහැ. එහෙමනම් ජනාධිපතිතුමා මැදිහත් වෙලා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් සෞභාග්‍ය දැක්ම අනුව යමින් මේ විදිහට අවස්ථාව දෙන්න රටේ ජනතාවට සූදානම්ින් ඉන්නකොට ඡන්දයක් නිසා ඒක නවත්තන්න එපා, ඒකට හානියක් වෙන්න දෙන්න එපා කියලා ඉල්ලීමක් තමයි මේ කරන්නේ. ඒකට මැතිවරණ කොමසාරිස්තුමත් කොමිසමේ සභාපතිතුමත් බොහොම අවබෝධයෙන් දීපු පිළිතුරක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. පුද්ගලික අදහසකට අනුව වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන කාරණාව මත. ඊළඟට අපි මේ සතියග අරුණේ තියෙන්නේ මොනවාද කියලාත් බලමු. ප්‍රධාන සිරස්තලය සමග ජනබලවේගයේ පිළිබඳව තමයි. සමග ජනබලවේගයේ නීති ගැටලු එජාපේ අලියාගෙන්ම රනිල් මෙහෙයුම අතට ගනී කියලා අද සතියග අරුණේ වාර්තා කරලා තිබෙනවා. එජාප අර්බුදය පිළිබඳව නැත්නම් සමගී ජනබලවේගයේ අර්බුදය පිළිබඳව නමේ සමගිය තිබුණාට සමගි කරගන්නට තාම බැරි වෙලා තියෙනවා තම තමන්ගේ පාර්ශවයකට එක්කාසු කරගන්න. ඔව් මෞබිම පුවත්පතේම මම තවත් ප්‍රවෘත්ති ගැන සූදානම් වෙනවා. ජේවිපිය ගැන කතා බහ කරනකොටනේ අමතක කරන්න බැරි චරිතේ විජේවීර මහත්මයාගේ පුතා පිළිබඳව ඔහු පොට්වෙන් කොළඹට කියලා තමයි වාර්තා කරන්නේ. මේක ටිකක් වෙනස් කතා බහක් වෙයි. බලන්නකෝ ඒක මම මේ මම වෙනත් සිරස්සලයක් ඉදිරිපත් කරන්න දෙවෙනි පිටුවේ වැඩි විස්තර තියෙනවා. මේ ඔය ඔය වගේ පුවත් එනකොට බොහෝ දෙනා විස්තර ඇතුව දැනගන්න ටික කැමති වෙයි තරංග. එතකම් මෙන්න මේ කාරණාවට තරංග ඒ පුවතේ ඉතුරු හරියට අවධානය දෙනකම් මම තෝරගත්ත සතියග අරුණේ තියෙන ගිනියමට තැඹිලි ගිනි ගනි කියන පුවත බොහොම පුංචියට තමයි පළ වෙලා තියෙන්නේ. මේ බලන්න මගේ මේ ඇඟිල්ල තියෙන හරිය ඔබට පේනවා ඇති. දැන් තව ටිකකින් සමීප දසුනක් පෙනේ. ගිනියමට තැඹිලි ගිනි ගනි
මේ දවස්වල තියෙන මේ උෂ්ණාධික තත්ත්වයක් එක්ක අධික පෑවිල්ලත් එක්ක පාරිතුටේ යනකොට පුදුමාකාර පිපාසයක් දැනෙන. ගෙදරක හිටියත් එහෙමයි මගතුටට ගියත් එහෙමයි කොතන හිටියත් පුදුම පිපාසය. මේ පිපාසය දැනකොට තැඹිලි ගෙඩියක් එහෙම බොන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. එහෙම හිතිලා අහල පහල කඩේකට ගියාම නැත්නම් පාරිතුට යනකොට තැඹිලි විකුණන තැනක නැවතුම ගණන් ඇහුවාම ඊට පස්සේ උෂ්ණතාව ඩබල් ඩබල්න අර රස්ටි පිට දන්නේම නැතුව ඒ තරමට තැඹිලි ගිනි ගණන් මෙහෙමයි. මේ තැඹිලි ගණන් යාම දැන් ටික දවසක ඉඳලම මේ තත්ත්වය පැවතුනා තරංග. විශේෂයෙන් මේ 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 තැඹිලි අස්වැන්න පිළිබඳව ගත්තහම, පළදාව පිළිබඳව ගත්තහම තැඹිලි එන්නේ නැහැ, තැඹිලි නැහැ, හිඟයක් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඔය අතර හැබැයි කියනවා වැඩියෙන් රට යවන නිසා මෙහෙම වෙලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් අපි හොයලා බලන්න ඕනේ මේක ඇත්තම කතාව මොකක්ද කියන එක. හැබැයි ලැබෙන තොරතුරු අනුව සෑහෙන තැඹිලි ප්‍රමාණයක් මෙරටින් පිටරටට යවන බව තමයි තොරතුරු වාර්තාවෙන්. ඒ නිසා මෙරටදී තැඹිලි හිඟයක් තිබෙනවා. ඒ හිඟය නිසා අධික මිල ගණන් වලට තැඹිලි විකිණෙනවා. ඔව්, ඒත් එක්කම දැන් අර පුවත, ඔව් ඒ පුවතට අපි යන්න සූදානම් වෙනවා. මේ උෂ්ණත්වය අධික වීමත් එක්ක ඊයේත් අපි වැඩසටහනේ කතා කරා, ප්‍රවෘත්ති පත්‍ර පිළිබඳව කතා බහ කරලා ඉවරනට පස්සේ අපි විවිධ මාතෘකාවක් කියනවානේ. අපේ වෛද්‍යවරියක් ඊයේ දවසේ සම්බන්ධව අපිත් එක්ක කිව්වේ මේ වැඩිපුරම වතුර පාවිච්චි කරන්න කියන එක දැනුවත් කරන්න කියන කාරණාව පුළුවන් තරම්. මේ දවස්වල මොකද කුඩා දරුවන්ට, වයසක අයට, ගැබිණි මාතාවන්ට වගේ අයට විශේෂයෙන්ම මේ උෂ්ණත් එක්ක තියෙන බාහිර බලපෑම් එක්ක ජලය පානය කිරීම හරි වටිනවා කියන කාරණාව මතක් කරන්න ඕන. ඔව්, පානය කිරීම පුළුවන් තරම්, ජලය පානය කිරීම ගැන අවධානය දෙන්න කියලා, නැත්නම් පුළුවන් තරම් වතුර පාවිච්චි කරන කම අපේ මේ මේ වාසුදේව ඊට පැමුතුමාට එහෙම කැහුණොත් කේන්තියන්නත් පුළුවන්. මොකද මල්පැල වලටත් වතුර දාන්නපා, වාහනෝ දන්න ගන්නපා කියලා එතුමා දැඩි ලෙස අවවාද කරා අපිට දකින්න ලැබුණා. හැබැයි මෙහෙම එතුමා කියපු කතාව ගැනත් යලිත් මතක් කරත් මම හිතන්නේ වටිනවා. ඒ ගැන සෑහෙන කතා බහට ලක් වෙන නිසා මේ මේ පානීය ජලයේ හිඟකම මදිකම නිසා තමයි එහෙම කිව්වේ. ඒකත් අපි අවබෝධ කරගන්න ඕනේ. වැඩේ තියෙන එතුම එහෙම කිව්වට බොහෝ දිනක්ට මේ රටේ නාගරිකව ජීවත් වෙන බොහෝ දිනක්ට වෙන සපය ගන්න ක්‍රමයක් නැති නිසා, වෙන භාජන හොදන්න කියලාවත්, මල්පැල වලට දාන කියලා, වාහන හොදන්න කියලාවත් වෙනම වතුර ගන්න තැනක් නැති කමෙන් තමයි අර ජලයේම පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔව්, අපි අර ප්‍රවෘත්ති යන සූදානම් වෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා අප්‍රේල් 25 වෙනිදා පැවැත්වෙන නිමිත පාර්ලිමේන්තු මහමැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සඳහනේ පොහොට්ටුව ලකුණින් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කිරීමට තීරණය කළ ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් ඉරිදා මව්බිමට ප්‍රකාශ කරා කියලා තමයි මේ ප්‍රවෘත්ති වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සඳහනේ එන ලකුණු දැන් දින කිහිපයකට පෙර ආතුව ඉඳන් අපට දකින්න ලැබුණා, කියවන්න ලැබුණා මේ පිළිබඳ යම් යම් වාර්තා. ඉතින් වැඩි ඇතකට යන්න ඕනේ. අපි පහුගිය සතියේ විජිත හේරත්නතුමා මුණ ගැහුණු වෙලාවේ ඒ අවස්ථාවෙත් එතුමාට ඒ කාරණාව අපි යොමු කරන්න කටයුතු කළා තරංග උදෑසන සියත මෝර්නින් ෂෝ එකේදී. කොහොම වුණත් මේ උවිඳු විජේවීර, රෝහණ විජේවීර පුත්‍රයා, ඔහු රුසියාවේ අධ්‍යාපන කටයුතු හදාරන්නේ. ඒ හදාරන අතරතුර ලංකාවට මේ ඡන්දෙ කිට්ටු කරලා ආපු වෙලාවේ ඔහු දැක්කුව අදහස් තුළ කියුනේ වර්තමාන ජනාධිපතිවරයාට වැඩි නැඹුරුවක් දක්වන, ඒ පැත්තට වැඩි බරක් තියෙන කාරණා තමයි ඔහුගෙන් කියවුනේ. ඒ නිසා බොහෝ දෙනා තුල පොඩි සැකයක් මතුව තිබුණා ඔහු ඒ පාර්ශ්වයේ හිට ගනීවිද කියන එක පිළිබඳව. හැබැයි එදා අර විජිත හේරත්නතුමාගෙන් ඇහුවාම එතුමා මෙන්න මෙහෙම පිළිතුරක් එකට දුන්නා. ඔව්, අපේ පක්ෂය පියාගෙන් පුතාට ලැබෙන එකකුත් නෙමෙයි, සහෝදරයාගෙන් සහෝදරයාට ලැබෙන එකකුත් නෙමෙයි, පවුලක් ඇතුලේ හුවමාරු වෙන පක්ෂිකුත් නෙමෙයි. ඔවුන්ටත් එක ගැටලුවක් නැහැ කියන එකයි ඔවුන් කියන්නේ. ඉතින් ඔහුමයි තාත්තේ සහ මේ මේ පිරිසක් උත්සාහ කරනවා කියලා තමන් සහ විජේවීර පවුල අතර ගැටලුවක් ඇති කරන්නේ. ඉතින් දේශපාලනය කියන්නේ ඕන කෙනෙකුට තමන්ගේ අයිතිය, එහෙම නැත්නම් තමන්ගේ අදහස් එක්ක කටයුතු කරන්න හැකියාවක් තිබෙන ඒ එවැනි දෙයක්. නමුත් මේක කියපු කාරණාවකින් වැරද්දක් නෑ, හරියට හරි කියලා තමයි අපිට කියන්න හිතෙන්නේ නේද? ඔව්. කොහොම නමුත් දැන් මව්බිම පුවත්පතේ තවත් දේශපාලන කාරණා කිහිපයක් යන සූදානම් වෙනවා. මෛත්‍රී ජාතික ලැයිස්තුවෙන් කියලා ප්‍රශ්නාර්ථිකුත් එක්ක තමයි ඉදිරිපත් කරන්නේ. ප්‍රශ්නාර්ථයක්
තමයි ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන තුමා ඉදිරිපත් කිරීමම ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. අරුණ පත්තරේ දැන් මේ අපි කාන්තා දිනේ නිසා කාන්තාව ගැන ටිකක් කතාත් කරා වැඩිපුර. ඒ අතරේ මේ හිතන්න ඕනේ කාරණාවක්. කාන්තා ඔබට ඉතාම වැදගත් වෙන කාරණාවක් අද අරුණේ මුල් පිටුවේම වර්තා වෙනවා. මම හිතන්නේ මෙන්න මේ වගේ ප්‍රායෝගික මාතෘකාවලට එීම තමයි මෙවැනි දිනයක වඩා වැදගත් වෙන්නේ. Facebook නිසා කාන්තාවන් දවල්ට වංචනිකයන්ට හසු වීම වැඩි වෙලා නිවසේ සිටින ගෘහණියන් දිවා කාලයේ අන්තර්ජාලයේ සහ මුහුණු පොතේ සැරිසැරීම හේතුවෙන් වංචාකාරී පුද්ගලයන්ට ගොදුරු වීම පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා කියලයි සඳහන් වෙන්නේ. එතනට නානා ප්‍රකාර පැමිණිලි ලැබෙනවා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් මේ මුහුණු පොතේ විවිධ මුහුණු වලින් පෙනී සිටින අය ඉන්නවා. බැටළු මූණු දාගෙන ඉන්න වෘකයොත් ඉන්න පුළුවන්. නරි ඉන්නවා. ඉතින් ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කිරීම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සිතාමතා සිතා බලා කටයුතු කිරීම මේ කවුරුත් කාන්තාවන්ට බොහොම වැදගත්තේ. බොහෝ වෙලාවට මේ නිසා මහා ප්‍රශ්න අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වන්නට සිදු වෙලා අවසානයේ හොඳට තිබුණු පවුල්වලට මේක බලපාන තත්ත්වයට පත් වෙලා මහා ඛේදවාචකකින් කෙලවර වෙනවට වඩා තමන් නිසා අවසානයේ දරුවන්ට වන්දි ගෙවන්න දුක් විඳින්න ඉඩ තියෙනවට වඩා මේ ගැන බොහොම කල්පනාකාරීව කටයුතු කරන එක කාට කාටත් වඩා හොඳ වේවි කියලා හිතනවා. කාන්තාවන්ට වගේම පිරිමි කාන්තා කියලා වෙනසක් නැහැ. කවුරුත් මේ තැන්වලදී බොහොම හොඳින් හැසිරෙනවා නම් විඩවත හැසිරෙනවා නම් මේ පිළිබඳව ගරු ගැඹීරව හැසිරෙනවා නම් මේ ගැටලු එන්නේ නැහැ. ඒත් එක්කම මේ වංචාවලට හසු වීම පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් ඉන්නවා නම් ඒක හරි වටිනවා. ඒ දැනදැනම සමහරලාට වංචනිකයන්ට හසු වෙන අය පිළිබඳවත් මෙහි තොරතුරු තියනවා කියලා තමයි කියන්නේ. නොදැන වගේම දැනදැන ඉතින් ඒ ඊටාම බරපතල කාරණාවක්. මේ ඒත් එක්කම දැන් මෞබිම පුවත්පතේ නම් මුල් පිටුවේ වැඩිපුරම තියෙන මේ දේශපාලනය හා සම්බන්ධ කාරණා, ඒ නිසා මේ භික්ෂු දේශපාලනය පාපයක් නෙවෙයි කියන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් තමයි කියන්නේ. දෙවන පිටුවේ එහි වැඩිදුර තොරතුරු තියෙන නිසා එතෙන්ට යන්න සූදානම් වෙනවා. එහිදී මේ භික්ෂු ශාසනය හා බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් මහානායමවරුන් වහන්සේ කරන්නේ නම් ක්‍රියාකාරී දේශපාලන පැමිණීමේ අවශ්‍යතාවයක් භික්ෂුන් වහන්සේට නොමැති බව දක්ෂිණ ලංකා ප්‍රධාන සංගණක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි වැඩිදුරටත් එහිදී වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් ටිකක් ආන්දෝලනාත්මක කරුණු කාරණා ගණනාවක් පහුගිය කාල සීමාව තුළදී සාකච්ඡා කෙරුණා. භික්ෂුන් වහන්සේලා දේශපාලනට පැමිණීම අවශ්‍ය නැහැ කියන කාරණාවත් එක්ක මේ අරුණ පත්තරේ දැන් ඕක ගැන විවිධ මත තියෙනවනේ. තරංග ස්වාමීන් වහන්සේලා අතර වුණත් විවිධ මත තියෙනවා. දේශපාලනේ අකප නැහැ සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ඒක නුසුදුසුයි කියලා. ඉතින් කොහොම හරි විවිධ මත තියෙනවා. අවසාන වශයෙන් එක පැත්තකින් නාම යෝජනා ලබා දීමේදී යම් තීන්දුවක් ගන්න පුළුවන් යම් යම් පක්ෂවලට, ඉන් පස්සේ ජනතාවට යම් තීන්දුවක් ගන්න පුළුවන් ඒ පිළිබඳව. ඊළඟට මේ අරුණ පත්තරේ මේ පොඩියට පළ වුණාට මේකත් අවධානය යොමු කළ යුතු කාරණාවක් කියලා හිතෙනවා. මුල් පිටුවේම තියෙන මේ කාරණාව කොළඹ කොලීජිවලට පිස්සු නටන්න ලයිසන් තියෙනවාද? කොළඹ කොලීජිවලට පිස්සු නටන්න ලයිසන් තියෙනවාද කියලා තමයි අහලා තියෙන්නේ. දැන් මේ පහුගිය දවසක එවැනි පුවතක් අපිට කියවන්නට ලැබුණා. ඇතැම් පත්‍රවල නම් වශයෙන්ම සඳහන් වෙලා තිබුණ රාජකීය විද්‍යාලය කියන නමින්ම එවැනි විද්‍යාලයක කීර්ති නාමයේ තත්ත්වයේ ඉතාම බරපතල කැලලක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් මේ පාසල් මහා ක්‍රිකට් සමය එළඹිලා තියෙන්නේ. ඉතින් මේ බිග් මැච් සීසන් එකේ පාසල් සිසුන්ගේ හැසිරීම් පිළිබඳව, නොමනා හැසිරීම් පිළිබඳව විවිධ වාර්තා අපිට විවිධ කාලවල මුණ ගැහෙනවා. තව ඒ වගේ මේ අනතුරක් කරගත්තු අවස්ථාවකුත් අපිට දකින්න ලැබුණා. මේ වෑන් රථයක් පෙරලිලා, අධික වේගයෙන් ගිය වෑන් රථයක් පෙරලිලා මේ අනතුරක් පිළිබඳව දකුණේ තරගයක්ට සහභාගී වෙන මේ සම්බන්ධ වෙන පාසක. ඉතින් මෙහෙම ගත්තාම මේ විද්‍යාලවල තිබෙන ක්‍රිකට් තරග තියෙන්නේ එකමුතු භව වර්ධනය වෙන්න මේ වගේ ප්‍රමුඛ අරමුණු තිබුණාට අද ඒවට වඩා වෙන වෙන දේවල් ඉස්මතු වෙච්ච ගතියක්. ඔය බාලිකා පාසලවලට කඩා වැදීම්, මහමග යන ජනතාවට හිරිහැර කිරීම නේද? දැන් ඔය කාරණාව කියද්දී මේ මුහුණු පොතේ තිබුණා ඔය පිළිබඳව කාරණාවක්. විශේෂයෙන්ම අර සහරාන්ගේ බෝම්බ පිළිබඳවත් එක්ක ඒ වෑන් එකට නමක් වුණානේ මේ සහරාන් මොඩල් කියලා. ඒත් එක්කම මේ ජනප්‍රිය පාසල්
එක්ක සිදුණු මේ කාරණාවත් එක්ක ඒ අනතුරට පත්වෙච්ච වාහනවල ඩිෆෙන්ඩර් එකට ජනප්‍රිය පාසලක නම සම්බන්ධ කරන ඒ පාසලේ දරුවන් සහභාගී වුණු ඒ පාසලේ නම සම්බන්ධ කරලා මොඩල් එකක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඔය වගේ දේවලුත් මේ පහුගිය දවස්වල අපිට ඒ දේපල් පිළිබඳ දකින්න අවස්ථාව ලැබුණා. ඔය වගේ කරුණු කාරණාත් එක්ක ඉතින් කොරෝනා ගැන සතියක අරුණේ තියෙනවා කොරෝනා කොරියා ලංකා ඍජු ගුවන් ගමන් නවතයි කියලා. කොවිඩ් 19 වෛරසය මොනතරම් ප්‍රබලව දැන් ලක්ෂයක්ම වන ආසාදිතයෝ සංඛ්‍යාව තරංග මේ ඉතාමත්ම බරපතල වෙමින් තිබෙන තත්ත්වයක් ලෝකයටම බලපාන වසංගතයක් වෙමින් තිබෙන තත්ත්වයක වෙලා තිබුණා කියන වෙලා කියලත් අපිට බය නැතුව කියන්න පුළුවන්. මේ කොරියා ලංකා ඍජු ගුවන් ගමන් කොරියාවේ කොරෝනා රෝගය ව්‍යාප්තිමත් සමග එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආපසු පැමිණීම වැළැක්වීම සඳහා එරට සිට මෙරටට පැමිණෙන ඍජු ගුවන් ගමන් නතර කර දැමීමට එරට බලධාරීන් කටයුතු ද ඇතැයි වාර්තා වෙනවා කියලා තියෙනවා. මේ නිසා ලංකාවේ වර්තමානයේ වැඩිපුර කතාබහට ලක් වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි හැඳල ලාදුරු රෝග මධ්‍යස්ථානය මේ පිළිබඳ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමත් එක්ක ඒ පිළිබඳ නිවේදනය කිරීමත් එක්ක ජනතාව තුළින් මතු වූ විරෝධය. ඊළඟට අලුත්ම කාරණාව බැටිකලෝ කැම්පස් එක හිස්බුල්ලා මැතිතුමා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මැතිතුමා සහ ඔහුගේ පුත්‍රයාට අයත් බව කියන මේ ඉදිකරමින් තිබුණ විශ්වවිද්‍යාලය රෝග මේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෙන තිබෙන පියවර පිළිබඳවත් කතා බහට ලක් වෙනවා. හැබැයි මේ හිමිකාර පාර්ශ්වයෙන් ඒ පිළිබඳ යම් විරෝධයක් හෝ කිසිවක් ගැන සඳහන් වෙන්නේ නැහැ. අමාත්‍යාංශය මගින් තීරණයක් කරන් තිනු රජයේ මගින් දැනුම් දීමක් සිදු කරලා තිබෙනවා. දැන් අප බොහොම සූදානමින් සිටින බව පේනවා අපේ රට තුලත් ගුවන් තොටුපළවල ඉඳලා හැම තැනකම ඒ අදාළ අංශ බොහොම කාර්යක්ෂමව ඒ කටයුතු සූදානම් කරමින් සිටින බවක් යම් ආකාරයකින් හෝ මෙරටදී මේ රෝග තත්ත්වය පිළිබඳව ආසාදනය වූවන් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ අයට බොහොම ඉක්මනින් ප්‍රතිකාර කිරීම සඳහා ඒ සඳහා හොඳ වැඩපිළිවෙලක් අපි රටේ දැනටමත් ක්‍රියාත්මක බව අහන්න ලැබෙන එකත් බොහොම සතුටක් නේද? ඒක ඇත්තම ලොකු සතුටක්. මොකද හැම දෙයකටම සූදානම් වෙලා ඉන්නේ හරි වටිනවනේ. මේක ලෝකයේම ටිකක් බය වුණු තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවක ලංකාවේ අපි බය නොවී ඒ සඳහා සූදානම් වීම තමයි හැඳල මධ්‍යස්ථානය පිළිබඳ එහි විරෝධය තුළ ඒ විරෝධය ඇතුලේ පාරන්නේ කාගේ හිතද කාගේ පපුවටද පිහින් අනිනවා වගේ දැනෙනවා ඇත්ත කියලා හොයලා බැලුවාම මේ වෙනකොට මේ රටට සල්ලි එවන්න දකුණු කොරියාවට ගිහිල්ලා මේ රැකියාවල නියුතු අපේම සහෝදර සහෝදරියන්, ඊළඟට චීනයේ ඉන්න අපේම සහෝදර සහෝදරියන්, ඉරානයේ වගේ මැද පෙරදිග රටවල් වල ඒ කලාපේ ඉන්න සහෝදර සහෝදරියන්, කොහේ හෝ මේ රටට යමක් එකතු කරන්න මුදලක් එවන්න වෙහෙස මහන්සි වෙන දිවාරය නොබල වැඩ කරන ජනතාවක් සහෝදරත්වයෙන් අපි මේ අය දිහා බලන්න ඕනේ. මෙහි එහෙම විරෝධතා යනකොට එහෙටේ පුවත් ආරංචි වෙනකොට පෑරෙන්නේ ඔවුන්ගේ හදවත. ඔවුන්ගේ සල්ලි මෙච්චර කාලයක් එපා කිව්වේ නැහැ මේ කවුරුත්. කොරෝනා නිසා ඔවුන්ට වැළඳිලත් නැහැ. හැබැයි මේ නිරෝධායනය කරනවා කියලා කියන්නේ වැළඳිච්චා ගේනවා කියන එකත් නෙමෙයිනේ. ඉතින් එහෙම තත්ත්වයක මේ ප්‍රතික්ෂේප කිරීම හැමුවේ හදවත් පෑරෙනවා කියන එකත් අප බොහොම ඕනෑ කමින් සිහිපත් කරන කාරණාවක්. ඔව්. අපි මේ ඉතාමත් හොඳ හදවත් තියෙන එහෙම නැත්නම් අපිට අනු පිළිබඳව කතා කරනකොට උණු වෙන හදවත් තියෙන පිළිසිදියර මේ වගේ වෙලාවක අපි මීට වඩා හුඟක් සංවේදී වෙන්න ඕන කියන කාරණාව මතක් කරේ. ඒක හරි වටින කතාවක්. මොකද මේ ඔවුන් පිළිබඳව මානසික හිතනෝ නැත්තරම මේ වැළඳුණු කට්ටිය නෙමෙයි අර කිව්වා වගේම මේ නිරෝධායනය කරන්නේ මේ රටවල ඉඳලා ඉන්න සෑම දිනක්ම දින 14ක කාලයක් රඳවාගෙන මොකද ඒ නේද පරීක්ෂා කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. දැන් දෙවයින ඉරිදා සංග්‍රහය තමයි ප්‍රගති අතේ තියෙන්නේ. ඔව්. දැන් මේ අද කාන්තා දිනෙදීමත් එක්ක මේ වැඩි අවධානයක් විවිධ ශේත්‍රස්සේ අවධානයක් යොමු කරලා තිබෙනවා විවිධ ක්ෂේත්‍රවල ඉන්න කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව ඒ අදාළ වෙන කාරණා පිළිබඳව. එහිදී දිවයින ඉරිදා සංග්‍රහය මුල් පිටුවේම දකින්න පුළුවන් පළිදු සේරම්ගේ වාර්තාවක්. ලොව පුරා කාන්තා දේශපාලන නියෝජනය 4-1. ලොව පුරා ලංකාවේ තත්ත්වය නෙවෙයි, ලංකාවම තමයි මීටත් අඩු වගේ තමයි මගේ මතකයේ තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයයි මේ කියන්නේ. ලොව පුරා පවත්වන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම ස්ත්‍රී පුරුෂ කියා බෙහෙදකින් තොරව සමව සිදු වූවත් පාර්ලිමේන්තුවට තේරී පත්වන කාන්තා නියෝජිතයන් ගණන මුළු මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් 4-1 වඩා
අඩු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කරපු සමීක්ෂණයකින් හෙළිදරව් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් මේ තත්ත්වය පිළිබඳව පෞගේ කාලේ සෑහෙන කතාබහට ලක්ුණ අපේ රටේ කාන්තා නියෝජනය පිළිබඳව. හැබැයි මේ පාර මැතිවරණයට පාර්ලිමේන්තු විසිරවන තත්කාලයේ වෙනකොට මේ ගැන තිබිච්ච අවධානය නාම යෝජනා ලබා දීමේදී ඒ පක්ෂ සන්ධානවලට පුළුවන්කම තිබෙනවා මේ ඒ අයට අවස්ථාවන් ලැබෙන ආකාරය. දැන් පහුගේ පළාත් පාලන ඡන්දයේදී කාන්තාවන්ට මේ විදිහට වැඩිට කඩක් ලබා දීම සිට 20 පිළිබඳව සෑහෙන කතා බහට ලක්ුණානේ. මේ 120 කෙසේ වෙතත් ඉලක්කම කෙසේ වෙතත් කාන්තාවට දැන් ගොඩක් ගස්තුත් තරංග මේක අමතර කාරණාවක්. කාන්තාව සහ පිරිමියා කියලා නෑ, දුව පුතා කියලා නෑ. පුංචි කාලේ ඉඳලම අධ්‍යාපනය ලැබෙනකොට ඉස්සර වගේ නෙමෙයි ලෝකයේ ඇතැම් රටවල ඇතැම් ජන සංස්කෘතීන් අනුව කාන්තාව පැත්තකට කරලා තිබ්බා. හැබැයි දැන් ලෝකේ බොහෝ රටවල ගත්තොත් එම කාන්තාව පිරිමියා කියලා නෑ, හැමෝටම සම අධ්‍යාපන අයිතියක් හිමි වෙලා තියෙනවා. ලංකාවේ අපි ගමුකෝ, ලංකාවේ ශිෂ්‍යත්ව විභාගය ලියන්න පුතාලට පුළුවන් දුවලට බෑ කියලා නේ. දුවල පුතාල ඔක්කොම ලියනවා. සමත් වෙන ප්‍රතිශත ගත්තාම බොහෝ වෙලාවට පුතාලට වඩා දුවල වැඩි. ඊට සාමාන්‍ය පෙළ පුතාලට වඩා දුවල වැඩි. උසස් පෙළ ඒත් පුතාලට වඩා දුවල වැඩි. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඒත් මං දන්න තරමේ නේද තරංග. විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව ගත්තොත් වැඩි ප්‍රමාණයක් සිසුවිය කියලායි කියන්නේ. හැබැයි දේශපාලනය තුළ ඒ තරම් නෙමෙයි. සාමාන්‍ය මේ පන්සලකට ගියත් සිල් ගන්න ප්‍රමාණය බැලුවාසගම්වල තමයි වැඩිපුරම ඉන්නේ. මේ අපේ තාත්තලා හැම නැත්තම් වැඩිහිටි උපාසක මහත්තුරුගේ ප්‍රමාණය අඩුයි. කොමනවුත් ඔය හැම පැත්තකින්ම බැලුවත් දේශපාලනේ පැත්තෙන් බලපුවම නම් මේකේ ලොකු අඩුවක් තියෙනවා. ඔව්, රජයේ ඉහළට තනතුරු ලැබීම පැත්තෙන් ගත්තොත් එහෙම ඒත් හැබැයි පහුගිය කාලයට වඩා පිරිසක් ඉන්නවා. ඒ තනතුරු ලැබීමේදී කාන්තාවන්ට ලැබෙන තන අඩුයි කියන එක තමයි මේ කාන්තාවන් විසින්ම කියන්නේ. ඔව්, අපිට කාන්තා දිනිය නිසාමද මන්දමයි කියලා. ඔත් එවැනි සිරස්සලත් මුණ ගැහෙනවානේ අපිට. ඊළඟට මම සූදානම් වෙනවා මෞබිම පුවත්පතේම තවත් සිරස්සලයකට ගමන් කරන්න. ලංකාවට සම්බාධක එන්නේ නැහැ කියන කාරණාව සම්බන්ධව කතා කරනවා අග්‍රාමාත්‍යවරයා. ලංකාවට සම්බන්ධක පැමිණිමෝ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් කොන් කිරීම කිසිදු රටක් කටයුතු කිරීමට කිසිදු රටක් කටයුතු කරන්නේ නැහැ කියන කාරණාව තමයි ඒ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. ඔබට මේ දකින්න ලැබෙන්නේ ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන ආකාරය. විශේෂයෙන්ම දැන් මේ ජාත්‍යන්තරයෙන් කොන් වෙලා තියෙනවා කියලා සමහර විට යම් යම් ප්‍රචාරයන් පහුගිය දවස්වල අපිට අහන්න ලැබුණා. නමුත් රටක් විදිහට අපි එවැනි තත්වයකට පත් වෙලා නැහැ කියන එක සහ කිසිම රටකට අපිට සම්බාධක පනවන්නට එහෙම ඉඩකඩක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව තමයි මෙතන කියන්නේ. ඔය ජිනීවා යෝජනාවල සමුග්‍රහකත්වයේ දැක්වීමෙන් ඉවත් වීමත් එක්ක මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා විවිධ මත පළ වුණාන එකට පිළිතුරක් විදිහට අග්‍රාමාත්‍යවරයා කියන කාරණාව. මේ අග්‍රාමාත්‍යවරයා කියව තව කතාවක් තියෙනවා තරංග දෙවියනේ ඉරිදා සංග්‍රහ අපි මේ ගැනත් අවධානය යොමු කරා. කලින් නාම යෝජනා දීමේදී මහනාහිමිවරුන්ගේ ඉල්ලීමට ගරු කරනවා. මොකද්ද මහනාහිමිවරුන්ගේ ඉල්ලීම? එතකොට අප දැකදුටු ආකාරයෙන් පුවත් වාර්තාවල පළ වූ ආකාරයෙන් මහා සංඝරත්නයට නාම යෝජනා ලබා දෙන්නට එපා කියන ඉල්ලීම තමයි මහානායක ස්වාමින් වහන්සේලාගෙන් එල්ල වුණේ, ඉදිරිපත් වුණේ. එතකොට උන්වහන්සේලාගෙන් ඉදිරිපත් වුණ මේ යෝජනාව කාරණාව පිළිබඳව අවධානය යොමු කරනවා, එයට ගරු කරනවා කියන එකෙන් අර්ථ ගැන්වෙන්නේ තමන්ගේ සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් එවැනි නාම යෝජනා වලට අවස්ථාවක් නොලැබේවිද කියන එක කියලා තමයි අපිට නම් හිතන්න වෙන්නේ. පාලිද සේරමගේ තවත් වාර්තාවක්. හැබැයි තාම කාට නාම යෝජනා ලැබෙනවද කියන එක පිළිබඳ අවධානය යොමු කළා නැහැ. මේදී අග්‍රාමාත්‍යවරයා මෙන්න මේ කාරණාවක් කියනවා. දැන් ක්‍රීඩකයෝ පිළිබඳව, කලාකරුවෝ, නළු නිළියෝ, ගායක ගායිකාවන් පිළිබඳව මේ මහ ඡන්දයට ඉදිරිපත් වේවි කියලා කියවෙනවා. හැබැයි එතුමා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතුමා මෙහෙදි කියලා තියෙනවා තමන්ගේ සන්ධානයේ පැත්තෙන් නළුවෙක් වුණත්, නිළියක් වුණත්, ක්‍රීඩකයෙක් වුණත්, කවුරු වුණත් සුදුසුකමක් තියෙනවා නම් ඒ දිය යුතු නම් තමයි එයාට දෙන්නේ අතු නළුකම නිළිකම නාම යෝජනා ගන්න හේතුවක් වෙන්නේ නැහැ කියන එක. ඒක වටිනවා. මොකද ජනතාවටත් යම් තීරණයක් ගන්න, හොඳ තීරණයක් ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒක නිසා සමහර පහුගිය කාලවල සිදුණු දේවලුත් එක්ක සංසන්දනය කරලා බලලා තීරණයකට එළඹෙන්න ඉඩකඩක් තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. තවත් කාරණාවක් මේක, මේ වෙල්ගම මහත්මත් එක්ක මේ ඔවුන්ගේ සන්ධානය පිහිටුවා ගැනීම පිළිබඳව පහුගිය දවස්වල කතා බහ කරනවානේ. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ සමග එකතු වීම සම්බන්ධයෙන් අද දවසේ වාර්තා කරන පුවත්පත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එජාපයේ පවතින අර්බුද හමුවේ අසරණ වී සිටින ආසන සංවිධායකයන්
ඩැහැගෙන නව දේශපාලන සංවිධානයක් නිර්මාණය කිරීමට ඉරපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කුමාර වෙල්ගමහ පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂක වූ රොහන් පල්ලේවත්ත රහසිගතව සංවිධානයෙන් සිටින බවට වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ජනාධිපතිවරණයටත් ඔය විදිහට රොහන් පල්ලේවත්ත වැනි අය පිළිබඳව ඒ වගේම අපේ හිටපු හමුදාපතිවරයා පිළිබඳව ඊළඟට ගත්තට පස්සේ විවිධ අය නාගානන්ද කුඩිතුවක් වැනි අය පිළිබඳව විවිධ අය පිළිබඳව කතා වුණා. ඒ කතා වෙච්ච අය පිළිබඳව ඒ දවස්වල කතා වුණා. ඊට පස්සේ කතාබහ නැතිව ගිය බවක් තමයි අපිට දකින්න ලැබුණේ. කෙසේවිතත් බැලුවම රොහන් පල්ලේවත්ත මහතාත් මේ ගොඩේ ඉන්නවා කියන එක තමයි දැන්ට තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේවිතත් මේ අපිට මේක දැක්කහම මට නම් මතක් වුණේ තරංග දැන් අර පහුගිය කාලය ඇතුළු යම් අර්බුදකාරී තත්ත්වයන් එක්ක එතුමා දැඩි ලෙස කියා සිටියා සහ විශ්වාස කරා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවී ඉදිරිපත් නොකරාවි ඌට දිනන්න බැරි වේවි. එහෙම තැනක තමයි වෙල්ගම මහත්තයා හිටියේ. දැඩි විරෝධයක් දැක්වුවා. ඊට පස්සේ එතුමා මේ ඔක්කොම සිද්ධ වුණාට පස්සේ මේ ඔක්කොම අතහැරලා දාලා තේවත්තක් වවාගෙන පාඩුවේ ඉන්නවා කියලා. එතකොට දැන් ඒත් ඉන්න බැරි ගාණක් තමයි පේන්න තියෙන්නේ. තේවත්තක් හරි වවාගෙන ඉන්නවා කියපු වෙල්ගම මහත්තයා දේශපාලනේ පක්ෂයේ තාම ප්‍රබලෙක් ජ්‍යෙෂ්ඨයෙක් සහ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් ආසන සංවිධායකවරයෙක් පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක්. ඉතින් මෙහෙම ගත්තාම එතුමාටත් ලොකු පිරිසක් ඉන්න පුළුවන්, ලොකු ශක්තියක් තියෙන්න පුළුවන්. එතුමා ඒ නිසා ලීසියම් එක අතරින් එකක් නැති පාටක් තමයි පේන්න තියෙන්නේ. ලොකු අපසරියක් සහ ලොකු බලයක් එක්ක කටයුතු කරන කෙනෙක් විදිහට ඔව් ඒ පිළිබඳව මේ විදිහට කටයුතු කරනවා ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දැන් මේ සිළුමිණ පුවත්පත අද කාන්තා දිනයට ඡායාරූපිකුත් එක්කම සුවිශේෂී කාරණා කිහිපයක් එකතු කරලා තියෙනවා. අද මාර්තු 8 ජගත් කාන්තා දිනයයි. ලෝ බිලියන 7.7% වූ සමස්ත ජනගහනයෙන් 49%ක්ම කාන්තාවන්නේ. මේ විදිහට ටිකක් තොරතුරු කිහිපයකුත් එක්ක අපිට ඡායාරූපයක් ඉදිරිපත් කරනවා. කාන්තාවක් මිලිපිත්තක් තියාගෙන මාළු බාන ආකාරය තමයි මේ ඡායාරූපයෙන් අපිට දකින්න ලැබෙන්නේ. විවිධාකාරයේ රැකියාවන් විවිධාකාරයෙන් තමන්ගේ ජීවනෝපාය සකස් කරගන්නට කාන්තාවන් වෙහෙසෙන ආකාරය පිළිබඳව ඒ ඡායාරූපයත් එක්ක අපිට යම් කාරණා බොහොමයක් මනසට එනකොට අද දවසේ විශේෂම කටයුත්තකුත් සිදු වෙනවා. කොළඹ ප්‍රදේශයේ මේ අපේ පරිසරය පිරිසුදු කරන මේ මාර්ග පිරිසුදු කරන්නේ යෙදිලා ඉන්න කාන්තාවන්ට විශේෂ ඇගයීම් උලෙලක් පැවැත්වුණා. ඊයේ දවසේදී අපි වැඩසටහන තුළදී කතා කරා සුන්දර ශනිදාවේදී. ඒ කටයුත්ත මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන කාරණාවත් මතක් කරන්න ඕන. ඊයේ ඒ අපි කතා බහ කරපු කාරණා සියල්ලත් එක්ක එක බොහොම වටින වැඩක් කියලා තමයි කියන්න පුළුවන්කම තියෙන තරඟ. නිතර කාගේත් අවධානය යොමු නොවෙන, ඇස නොගැටෙන එවන් අය කෙරෙහි අවධානය දීම අතිශය වැදගත්. ඒ මානුෂකම මේ ආකාරයෙන් එයට පෙන්වන්නට ලැබෙනවා නම් ඒක හැමදාටම පවත්වාගෙන යන්නත් පුළුවන් නම් ඉතාමත්ම වටින කාරණාවක් බවට පත්වේවි. ඒ අතරේ මේ ලංකාදීපේ ටිකක් බලන්න අහුනේ අඩුවෙන් රවි ඇතුළු 10කට වරෙන්තු කියන පුවත වාර්තා කරලා තියෙනවා ඒ ලංකාදීප පුවත්පතේ. ඊළඟට අපිට අවධානය යොමු කරන්න පුළුවන් තවත් කාරණා කීපයක් තියෙනවා. මේ ලංකාදීපේම සතස රාජ්‍ය බැංකු දෙකකට කූටි ගාණක් නැහැ කියන පුවත. ඒ සමගම තියෙනවා තෝරාගත් දිස්ත්‍රික්ක කීපයකට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තනියෙන් තරඟවදිනවා කියලා, මනෝ ගණේෂන් පාර්ශ්වය තනියෙන් තරඟවදිනවා කියලා, සජිත්ගේ පක්ෂ මූලස්ථානයත් පිටකෝට්ටේ විවෘත වෙයි කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව සඳහන් වෙනවා. ඒ අද ලංකාදීප පුවත්පතේ මුල්පිටුවේ පළවෙන යම් යම් වාර්තා මුල්පිටු ප්‍රධාන වාර්තාවක් තියෙනවා. ඇමතිවරුන්ට ගෙනා වාහන නිලධාරීන් අතේ. යලිත් ඇමතිවරුන්ට අලුත් ඇමතින්ට යලිත් වාහන ගේන්න වේදයි සැකයක්. නිලධාරීන් ළඟ වාහන තියෙන නිසා මේවා ඉතාම ඉක්මනින් පවරා ගන්නට කටයුතු කිරීම කෙරුණා නම් වඩා හොඳ වෙයි. මොකද මේ වර්තමාන ජනාධිපතිවරයාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන කාරණාවක් තමයි මේ මහා ගණන්වලට වාහන ගෙන්වීම කියන කාරණාව පිළිබඳව. ඇත්තටම පහුගිය දවස්වල අපි දැක්ක මේ සමහර මන්ත්‍රීවරුන් ඇමතිවරුන් තමන්ගේ වාහන බාර දෙන අවස්ථාවන් මේවා ටිකක් ප්‍රසිද්ධ කරලා නේද අපිට දැනුවත් කරලා අපි මෙන්න මේව බාර දුන්නා කියන කාරණාව ඉදිරිපත් කරා. ඒ අතරතුරේ සමහර තැන්වල තවමත් අර පරණ පුරුදු තියාගෙන ඉන්නවාද කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා.
හරි අමාරුයි බාර බාර දුන්නාම බාර ගන්න නැවත හරි අමාරුයි මේ ඒව අතාරින්න බැරි දැන් ඔය ජනතාව කියනකොට පුරුදු වුණාම අතාරින්න බෑ කියලා. ඉතින් එහෙම තැනක තමයි ඇතැම්මයි ඉන්නේ තනතුරු යාන වාහන සැප සම්පත් අතහැරගන්න බැරි තැනක ඉන්නා වගේ තමයි පේන්න තියෙන්නේ. මේ කොරෝනා වෛරසයේ බලපෑම ගත්තහම තරංග එක එක ශේෂ්ත්‍රයක් දෙකක් කියන්න බෑ පුදුම බලපෑමක් කියන එක දැන් මේ ලංකාදීපේ තියෙන මේ පුවත ඇතුළෙම තියෙනවා. කොරෝනා වෛරසයෙන් දඩේ බලපෑමක් චීනයෙන් අමුද්‍රව්‍ය නැවති ඇගලුම් කම්මල් 50ක් කොට උඩ කම්මල් ගණනාවක් තාවකාලිකව වසා දමන්නේ චීනෙන් මෙරටට බොහෝ අමුද්‍රව්‍ය අරගෙන එනවා. අමුද්‍රව්‍ය විතරක් නෙමෙයි බොහෝ නිෂ්පාදන අරගෙන එනවා, බොහෝ භාණ්ඩ අරගෙන එනවා. එතකොට චීන වෙළඳපොළ කඩාවැටීමත් එක්ක චීන වෙළඳපොළ මේ කොරෝනා COVID-19 නිසා අවහිර වීමත් එක්ක අපේ රටටත් ඒ දැඩි ලෙස බලපාන ඇඟලුම්, ඒ වගේම නිමි ඇඳුම් කර්මාන්තයට නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරවල බොහෝ වෙලාවට ඔය චීනෙන් ගෙන්වන ලද රෙදිපිලි මහා පරිමාණයව නොවෙන්නත් පුළුවන්. සාමාන්‍ය මට්ටමින් කරගෙන යන ඒවා වෙන්න පුළුවන්. එතකොට ඒවට මේව බලපානවා කියලා කියන්නේ කර්මාන්තයේ කඩා වැටෙන්න පවා මේක හේතුවක් වෙන්න පුළුවන්. අනිත් ප්‍රගෙත් මේක මේ සමස්ත ලෝකයටම සමස්ත කර්මාන්ත පද්ධතියටම බලපාපු කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. අපිට මේ නම් වලින් සඳහන් කරන්න බැරි වුණත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කැමරාවක් නිර්මාණය කරනවා ජපානය. නමුත් ජපානයෙන් දැන් කැමරා පැමිණීම අඩුවක් වෙලා තියෙනවා. මොකද හේතුව ඒක යම් යම් කොටස් නිෂ්පාදනය කරන්නේ චීනයේ. එතකොට ඒ කර්මාංශලා ගණනාවක් වහලා ඒක නිසා මේ සියලුම තැන්වලට සියලුම රටවල් වලින් එන නිෂ්පාදන වලට යම් දරුණු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා මේ වෛරසයත් එක්ක. දැන් ඒ වෛරසය ගැන කතා කරා වගේම දැන් අර තවත් එක වෛරසයක් නේ මේ බාර දුන්න දේවල් අහපව් බාර දෙන්නේ නැහැ කියපු කාරණාව අර ඉස්සෙල්ලා කතා කරපු කාරණාටම අදාළව තවත් වාර්තාවක් තිබෙනවා. යහපාලනයේ ඇමතිවරුන් 30ක් නිල් නිවාස බාර දී නැහැ කියලා. බලන්නකෝ ඉතින් මේ තත්ත්වයට ඇයිපත් වෙන්නේ ජනතා නියෝජිතින් ජනතාවට සේවය කරන්න අපට රටට සේවය කරන්න නැවිදිලා ඒ වෙනුවෙන් ලබා දුන්නු දේවල් මේ වෙලාවේ බාර දෙන්නේ නැත්නම් කවද බාර දෙන්නේ? අනිත් එක ඉතින් ජනතාව ඔය තනතුරු බාර දුන්නේ කෙටි කාලයකට කියන එක අමතක කරන්න එපා කියලා තමයි එයාගෙන් ඉල්ලන්න තියෙන්නේ. අවුරුදු 4කට 5කට මේ දීපු අවස්ථාව සදහටම ලැබුණා වගේ කටයුතු කරන්න යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව ජනතාව තුලින් එයයි හිතනවා නම් මේක තියාගත්තාම තව ඊළඟ වතාවෙදිත් හොඳ වෙයි කියලා. හැබැයි ජනතාව තුලින් නැගෙන අප්‍රසාදය නිසා ඊළඟ වතාවක් ගැන සමහරවිට බලාපොරොත්තු තියාගන්නත් බැරි වෙයි. මොකද ඉස්සර වගේ මේවා තියාගෙන හැංගි හැංගි ඉන්නත් බෑ. මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා, ජනතාව අතරට තොරතුරු යනවා. ඉතින් ඒ නිසා කරුණා කරලා ඒ දේවල් බාර දීම තමයි වඩා වැදගත් වෙන්නේ. පහුගිය දිනක අපිට කතානායකවරයා බොහොම පැහැදිලිව තමන්ගේ තනතුරෙන් නික්ම යනකොට ඒ සෑම දෙම බාර දී ගිය බව විපක්ෂ නායකවරයා දිර කෙටි කලක් කටයුතු කළත් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ දේවල් හරි විදිහට කරලා ගියා කියලා අපට පුවත් වාර්තා දකින්න ලැබුණා. මේවා හරියට කරන පිරිසකුත් ඉන්නවා, නොකරන නොකරන පිරිසකුත් ඉන්නවා. ඒයට තමයි විශේෂයෙන් මේ දැනුමත් කිරීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒ අය පිළිබඳව තීරණ ගන්නකොට මේ වතාවෙදිත් ජනතාවට තීරණය ගන්න අවශ්‍ය කාරණා සියල්ලම අර කිව්වා වගේම මාධ්‍ය තුලින් හොඳටම පැහැදිලි කරලා දෙවි. දෙනවා ඒ ඒවා ඔළුවේ තියාගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. චන්දපොලට ගිහිල්ලා කතරේ සලකුණු කරන මොහොත දක්වාම තරංග ඒ අවධානය ඔබ තුල රඳවා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. සමහරලාට ඒ මොහොතේදී අමතක වීම වෙලා අපරාධකාරයෙක්, වංචාකාරයෙක්, හොරෙක්, දූෂිතයෙක් මේ වගේ කෙනෙක්ට අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්නේ අපාතිනු සිදුවෙන වැරද්දක්. ඒ වැරද්ද නිවැරදි කරන්න තව අවුරුදු ගාණක් යනවා. දැන් මේ රැකියාලාභීන්ට උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ කාරණාව පිළිබඳව මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහ වෙනවානේ. හුඟක් අයට මේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. නමුත් ඒවා නිසියාකාරව ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව යම් ආන්දෝලනාත්මක වටපිටාවක් මේ ඡන්දේ ප්‍රකාශයට පත්වීමත් එක්ක ඒ පත්වීම් ලබා දීමේ ගැටලුවක් මතුවලා තියෙනවා. ලියුම් ගවලා තියෙනවා ඊටම ඉක්මනින් පත්වීම් බහර ගන්න කියලා. හැබැයි උනාට ඒකට තාවකාලික වාරණ වැටෙනවා. ඉතින් විවිධ ප්‍රශ්න තියෙනවා. ඔව්. සිරිමිණ පුවත්පත වාර්තා කරන්නේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය වෙබ් අඩවියේ කියලා. රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුසුකම් ලැබූ සිරිමිණ දෙනාගේ නාමලේඛනය මාර්තු 11 වෙනිදා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි ඔන්න වාර්තා වෙලා තිබෙන්නේ. ඔයාලා බලන්න පුළුවන් ඔබට. අපි ඊළඟට මේ මුල් පිටු වගේම ඇතුල් පිටු වාර්තා වෙතත් අවධානය යොමු කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපිට පහුගිය දිනවලදී මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියත් එක්ක ගෙවුණු දින 100 පිළිබඳව කතා කරනවා අහන්න දකින්න ලැබුණා.
කලින් දිනසියක ආණ්ඩුවකුත් තිබුණා මීට කලින් ඒ දිනසිය ආණ්ඩුවත් එක්ක සංසන්දනය කරමින් තමයි පහුගිය ආණ්ඩුවේ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට තිය ගෙවිච්ච අවුරුදු දවසිය ඇතුළත උනේ මොනවද කියන එක පිළිබඳව කතා බහ කරේ එතකොට ඒ පාර්ශ්ව නියෝජනය කරන බොහෝ දිනක එකහෙලාම කියපු කාරණාව තමයි යහපාලන දිනසියට වඩා මේ දිනසියේදී යමක් කරා කියලා ඒ පැත්තෙන් මේ පැත්තට නගපු චෝදනාව තමයි දවසියකුත් ගත වුණා වෙච්ච දෙයක් නෑ කියලා ඔහොම තියෙනකොට හැමෝම හිතන කාරණාව තමයි ජනාධිපතිවරයා හිතනවා ඇති මේ දවස්සියේදී දෙයක් වුණා කියලා ජනාධිපතිවරයා කිව්වොත් කියන්නේ මේ දවස්සියේදී යමක් වුණා කියන එක කියලා හිතනකොට අද ලංකාදීපේ දේශපාලන කරළියේ තිරෙන්නේහා කියන විශේෂාංග ලිපිය දැක්වෙනවා ගෙවුණු දින 100 ගැන සතුටු නොවන බව ජනපති කියයි ජනාධිපතිවරයාම කියනවා Taman නම් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ කියලා ජනපති පුවත්පත් කතුවරුන් හමුවේ කොමිෂන් සභා ස්වාධීන නැති බව ජනපති කියයි වාසු පොහොර ඉල්ලයි මේ යම් යම් තව තවත් කාරණා එක්ක ජනාධිපතිවරයා බොහොම යථාර්ථය ගැන කතා කරන බවක් තමයි අපිට මේ අනුව පෙනියන්නේ මොකද විවිධ හේතු තියෙනවා එහෙම වෙන්නත් බහුතර ආණ්ඩුවක් නෙමෙයි ඒ කියන්නේ සුළුතර බහුතරය හිටියේ විපක්ෂයේ පැත්තේ ඉතින් එහෙම තියෙනකොට යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්න යද්දී තීන්දුව తీරන ගද්දී එහි බලපෑම තියෙන නිසා තුනෙන් දෙකක අවශ්‍යතාව දැඩි ලෙස තිබෙන බව ජනාධිපතිවරයාත් මතු කරා ජනාධිපතිවරයාට මේ තුනෙන් දෙක අරන් දෙන්න ඕනේ කියලා හිටපු ජනාධිපතිතුමා මේ ආදී විවිධ පාර්ශ්ව මහා සංඝරත්නය මේ ආදී විවිධ පාර්ශ්ව බොහෝ වෙලාවට කතා කරනවා අපට දකින්න ලැබුණා ග්‍රාමාධිපතිවරයා මේ හැමෝම ඉතින් එතකොට ජනාධිපතිවරයාට දින 100ක් ඇතුලේ හිතාගෙන හිටපු බලාපොරොත්තු වෙච්ච යම් දේවල් කරන්න එකක් දැඩි බාධාවක් වන්නට තියෙන නිසා තමයි ආ බොහොම එතුමා බොහොම සත්‍යවාදීව මේ අවස්ථාවේදී පිළිගනිමින් ප්‍රකාශ කරන්නේ දින 100 ඇතුළත තමන්ට කරන්න ලැබිච්ච කොටස ගැන සතුටු වෙන්න බෑ ඒ නිසා මේ ඉතුරු ටික හරියට කරගෙන යන්න අවශ්‍ය බලය ලබා දෙන්න කියන එක තමයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවෙන් ඒ විදිහට ඉල්ලා සිටිනකොට ජනතාව විදිහට අපිටත් ඉල්ලා සිටින දෙයක් තියෙනවා ප්‍රගෙත් මේ ජනාධිපතිතුමාට මේ කාරණා කරන්න ඒ වටේ ඉන්න අනිත් පිරිසගේ සහයෝගය උපකාරය ඒ කැපකිරීම ලබා දෙන්න ඕන කියලා එහෙම නැත්නම් මේ කටයුතු කරන්න හැකියාවක් ලැබෙයිද කියන කාරණාවත් එක්ක එතුමා මේ ඉතාමත් පැහැදිලිව කියලා දිනවා දින 100 ඇතුළත තමන් සතුටු වෙන්නේ නැහැ මේ කරපු කාරණා සියල්ල අවසන් කරගන්නට එහෙම නැත්නම් එතුමාට තිබුණු බලාපොරොත්තු සියල්ල ඉටු කරගන්න ඉඩකඩක් ලැබුණ නැහැ කියන කාරණාවත් එක්ක අපි හැමෝටම හිතන්න හොඳම අවස්ථාවක් තමයි මේ. ඔව් තව තවත් විවිධ වත්වාර්තාත් අපිට මුණ ගැසෙනවා. මෞබිම පුවත්පතෙන් මම මේ ටිකක් වෙනස් පැත්තකට යන්න සූදානම් වෙනවා. බොහොම සුවිශේෂී තරුණයෙක් පිළිබඳව වාර්තා කරනවා. කට්ට කාගෙන හම්බ කරලා පන්සල් පල්ලි 21ක් හදපු සුදේෂ් කියන කාරණාව සුදේෂ් කියන මේ තරුණයා ඔහු මේ වාර්තාවේ සඳහන් වෙන ආකාරයට බෞද්ධ ආගම අදහන තරුණෙක් නමුත් ඔහු පන්සල් පල්ලි 21ක් හදන්න ඉතාමත් විශේෂ කැපකිරීමක් කරපු තරුණෙක් විදිහට හඳුන්වා දීලා තිනවා ඔහු පිළිබඳව මේ පුවත්පතේ වාර්තාව ඉතාමත් දීර්ඝ වාර්තාවක් තමයි ඉදිරිපත් කළ තියෙන්නේ ඔබ කියලා බැලුවොත් හරි වටේ තරුණ දඩබ්බර වුණත් ඒ දඩබ්බර හිත්වලින් ඉතාමත් හොඳ දෙයකට යොමු කරලා යමක් කළොත් ඉතාමත් සුවිශේෂී වටිනාකම් මේ රටට දායාද කරන්න ඉඩ කඩක් තිබෙනවා එවැනි කෙනෙක් තමයි සුදේෂ් කියලා කියන්නේ ඉතින් ඒ පිළිබඳව කියවලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා මෞබ්බ පුවත්පතෙන් වැඩේ තියෙන්නේ සුදේෂ්ලා වගේ අය පිළිබඳව හරි අඩුයි මේ පුවත් වාර්තාත් මුණගෙන මේ සුදේෂ්ලා එක්කෙනෙක් එක්කෙනෙක් නෙමෙයි ලංකාවට ඉන්නේ මේ ලංකාව පුරා පීරලා ගිහිල්ලා බැලුවොත් මේ වගේ අය පිළිබඳව තව තවත් තොරතුරු තියෙවි හැබැයි අවාසනාවකට මෙවැනි තරුණියෝ පිළිබඳව මෙවැනි රටට හිතකර හිත කර වැඩ කරන මානව හිතවාදීන් පිළිබඳව බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙනවා හරි අඩුයි ඒ නිසා අමුණු තැනදී අපි ඒව ඉදිරිපත් කරන්න පසුබට වෙන්නෙත් නැහැ අපි හැමෝටම බලපාන තවත් කාරණාවක් ලංකාදීප 6 වෙනි පිටුවේ දැක්වෙනවා මිල අඩු වෙද්දි බරත් අඩු වූ පාංගෙඩිය. දාන රුපියල් 5කින් බැස්සා 60 ඉඳලා 55ට බහිද්දි කාටවත් පොඩි සැකයක් තිබුණා ගාන වගේම බරත් අඩු වෙලා ඇද්ද කියලා. පාන් සම්බන්ධව තවමත් ක්‍රියාත්මක 1864 පැන වූ පාම් පනත කියලායි කියන්නේ. ඒත් 1864 කවුද රට කෙරුවේ කියන එක පිළිබඳව රටේ බලය අල්ලන් හිටියේ කියන එක පිළිබඳව බැලුවහම ඒ කාලෙදලම අපිට මතකයි පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසින්ගේ කාලවල තමයි පාන් ගැන කතා කරන්නේ. එතකොට මේ පාන් කියන්නේ බොහොම ජනප්‍රිය කෑමක් බවට පත් වෙලා තිබුණා. බේකරි 10ක බරහා මිල ගණන් එකිනෙකට වෙනස්. එක එක පාන් ගෙඩි එක එක බේකරි හැටියට
වෙනස් වෙන හැටි පිළිබඳවයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් පාන් රාත්තලක් තමයි අපි කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ. කිව්වට තමයි ඒක තමයි ප්‍රශ්නේ. දැන් RC50ක් ආසන්න වශයෙන් ගත්තොත් ඉතින් මේක නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් පහුගිය දවස්වල මම දැක්ක සමාජ මාධ්‍ය වල පැතිරෙන ඒ වගේ මේ පාරිභෝගික අධිකාරියන් ගිහිල්ලා බලනවා මේ සුපිරිවිලන් සල්වල තියෙන හාල් උර බැලුවාම ඒවත් කිලෝ 10 ගහලා තියෙනවා 10 නෑ. පහ ගහලා තියෙනවා පහ නෑ. ඉතින් මේ පාරිභෝගික ජනතාවට මෙහෙම වංචා සිදු කරමින් කරන වෙළඳාම් පිළිබඳව ඒවා නිෂ්පාදනය කරන තැන්වලදී අලෙවි කරන තැන් දක්වාම හැමෝගෙම අවධානය යොමු කරමින් ඒක තවදුරටත් එහෙමම වෙනවා නම් මේවාට නීතිය ක්‍රියාත්මක කරලා දඩපණවල හරි මොනවා හරි අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් මේට යම් තරවටුවක් සිදු නොවුනොතින් හැමදාම ජනතාවට ගානක් වැඩියෙන් ගෙවලා බඩුත් අඩුවෙන් අරන් එන වෙන තත්යක් තමයි තියෙන තරම්. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කිරීම අතිශය වැදගත්. මේවා පිළිබඳව වාර්තා වෙනවා වගේම සමහර විට මේ පිළිබඳව තොරතුරු දැනුවත් කිරීම ජනතාව විදිහට අපේ වගකීම බවට පත් වෙනවා. ඒ නිසා ටිකක් අවධානයෙන් ඉන්න. සමහර කූට වෙළඳුන් කරන යම් යම් දේවල් නිසා සමස්ත සමාජයටම වෙන්නේ ලොකු හානියක්. අපි ටිකක් දැනුවත් වෙලා ඒ පිළිබඳව පොඩ්ඩක් අවධානයෙන් හිටියොත් ඒක වටිනවා. දැන් මේ සටහනේ මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. ඒකත් අපි කියන්න ඕනේ. අපි පාන් හදනවා. සාමාන්‍ය මේ කියන්නේ බේකරියක හිමිකරුවෙක්. කොළඹ බේකරියක හිමිකරුවෙක්. අපි පාන් හදනවා. සාමාන්‍යයෙන් පාන් ගෙඩියක් හදන්න ගන්න නිශ්චිත පිටි ප්‍රමාණයක් තියෙනවා. ඒ පිටි ප්‍රමාණය යොදලා පූර්ණයේ පිලිස්සුවාම ඒවායේ විවිධ බර තිබෙනවා. හරියටම ග්‍රෑම් 450කට පාන් ගෙඩියක් ගන්න විදියක් නැහැ. බර එන විදියට තමයි අපිට විකුණන්න වෙන්නේ. නැතුව පාන් බර කිරලා හරියටම කපලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලායි ඔහු කියන්නේ. ඌන්ට තිබෙන ප්‍රායෝගික ගැටලුවකුත් මෙතන ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි ඉතින් ගාණ වැඩි වෙනකොට තමන්ගේ මිල වැඩි කරගන්නවා වගේ ඒ අනුව මොනවා හරි වැඩපිළිවෙලක් යොදලා අර ග්‍රෑම් 450ම තියෙන නියම පාන් රාත්තලක් ජනතාවට දෙන්න ඒ අයටත් වගකීමක් තියෙනවා කියන එකයි අපි සඳහන් කරන්න ඕනේ. මේ ඉතින් මේ වැඩි උනාට අඩු උනාට වැඩි වෙන්නේ නැහැ නේද මේ බර පාන් රාත්තලේ. දැන් මේ අපේ දේවල් අපේ රටට ආවේනික දේවල් අපෙන් ඉලිහි යන අවස්ථාවන් බොහොමයක් තියෙනවා ප්‍රගීත්. මේත් කියන්නේ ඒ වගේ කාරණාවක්. ලංකාවට ඇවිත් හොටන් තැන්නම හෝරලා සාක්කුවේ දාගෙන හිටපු රුසියන් ජානහොරු, මේ ජාන මංකොල්ලේ ජාන හොරකම කියන එක මුළු මහත් ලෝකයේම ව්‍යාප්ත වෙලා තියෙන කාරණාවක්, බරපතල කාරණාවක්. හැබැයි ලංකාවටත් මේක ඉතාමත් දරුණු විදිහටම අද යන්නේ. මේක හුඟක් කාලයක ඉඳලා පවතින කාරණාවක්. මේ හොටන් තැන්න ජාතික වන උද්‍යානයේ නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයන් අතරේ ගිහිල්ලා මේ විදිහට හොරකම් කරලා ජාන මංකොල්ල කාලා අපේ දේවල් පිටරටවලට ගෙනියන ජාවරමක් පිළිබඳව තමයි අද දවසේ මේ මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. මේ වර්තමාන සිදුවෙන්දල මීට කාලයකට පෙර ආතුව මෙවැනි කාරණාවක් සිද්ධ වුණා අපේ බිනර මලට. බිනර කියලා කියන්නේ අපිට ආවේනික මලක්. හොටන් තැන් ප්‍රදේශයේ විතරක්ම වැවෙන. නමුත් එහි පේටන් බලපත්‍රය දැන් අපිට අහිමි වෙලා තියෙනවා. ඒක වෙන රටකින් ගෙනහිල්ලා මේ ජාන වෙනස් කරලා ඔවුන්ය ව්‍යාපාර ලෝකයකට හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා එහි පේටන් බලපත්‍රය අපිට අහිමි වෙලා. අපේ දේවල් කොච්චර නම් මේ විදිහට ගත්තොත් විදේශ රටවලට ගිහිල්ලාද ඒවෙන් උන් කොච්චර නම් ප්‍රයෝජන ගන්නවා ඇද්ද? අපිට තිබිච්ච අපේ සම්පත් මේවා විදේශ රටවලට යාම වළක්වා ගැනීම සඳහා හොඳ සූක්ෂම ආරක්ෂිත දැලක අවශ්‍යතාවය තමයි තියෙන්නේ. විවිධ දේවල් විවිධ කාලවල මේ විදිහට වෙනත් රටවලට ගෙන යාම පිළිබඳ වාර්තා වෙනවානේ. දැන් මේ දිවයින ඉරිදා දිවයිනේ තුන්වෙනි පිටුවේ තියෙනවා මේ දිනවල තියෙන අධික උෂ්ණාධික තත්ත්වය පිළිබඳව රස්නේ පිළිබඳව මෙහෙම වාර්තාවක්. මොකද්ද මේ රස්නේ ඉවර වෙන්නේ කවද්ද කියලායි අහන්නේ. දැන් මේකට බැලුවම මේ තරංගගේ සම්බන්ධකුත් තියෙනවා මේ වාර්තාවේ හැටියට. සූර්යාගෙන් නිකුත් වන කෙටි තරංග කොන්ක්‍රීට් ගොඩනැගිලි මගින් අවශෝෂණය කර අධෝරක්ත කිරණ ලෙස උදාහරණයි. එහිඳ මේ රස්නේ ඉහළ ගිහිල්ලා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩිවීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උණුසුමට තවත් එක් හේතුවක් කියලා හරින්දි ලේනගේ තමන මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේක අපිට විතරක් නෙමේ මුළු මහත් ලෝකයටම බලපාන ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම මත අපේ රටේ උෂ්ණත්වයේ ඉහළ ගියන් කියලා කියන්නේ. හැබැයි ඉතින් මේ පවතින කොරෝනා COVID-19 වෛරස වසංගත තත්ත්වයේ හමුවේ සමහරු නම් කියනවා උෂ්ණයේ ඉවසගෙන හිටියත් කමක් නැහැ, රස්නේ ඉවසගෙන හරි කොහොම හරි ඉන්නම්. මොකද උෂ්ණාධික කලාපයක පැතිර යාම රාම තත්ත්වයක් තමයි කියන්නේ. සීතල ප්‍රදේශගුණ තත්ත්වයන්වලදී ඒ කලාපවල මේ වසංගතය ඉතාම ඉක්මනින් පැතිර යනවලු. ඒ නිසා අපි එක පැත්තකින් මේ වාසනාවන්තද කියලා හිතනවා මේ කාලෙම මේ අධික උෂ්ණත්වයකට අපටත් මුහුණ දෙන්න ලැබීම. ඔව්. ඒ කියන්නේ දැන් ඒ වෛරසය සාමාන්‍යයෙන් සීත පළාතක සීත දේශගුණයකුත් එක්ක තියෙනකොට දවස් 3ක විතර කාල පරාසයක්
පවතින්න පුළුවන් කියලා තමයි හොයාගෙන තිබෙන්නේ විද්‍යාඥයන් විසින්. නමුත් මෙවැනි උෂ්ණාධික ප්‍රදේශවලදී එය විනාඩි කිහිපයක් ඇතුළත උපරිම පැයක් ඇතුළත විනාශ වීමේ තත්ත්වයක් තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මේ උණුසුම දරාගෙන ඉන්න එක හොඳයි කියලා තමහුරු ඒ විදිහට කියනවා තමයි. ඔව්, ඊළඟට මේ ලංකාදීප පත්‍රයේ අපි ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න පක්ෂවල එහෙම යම් යම් කාරණා පිළිබඳව කතා කරානේ. දැන් මේ ඉරිදා ලංකාදීපේ 26 පිටුවෙන් මුණ ගැහෙනවා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා එක්ක කරපු සාකච්ඡාවක කොටසක්. රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි කියලා තමයි එතුමා කියන්නේ. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජනාධිපතිවරණය දිනන අය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරනවා. 2015 ඒක වුණා. ඒ අනුව ගුටාබේ රාජපක්ෂට සහය දක්වන කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ වැඩි හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව වගේම අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද වසර 5කට ජනාධිපතිවරයෙක් පත් වුණා. මම ඊට බාහිර වෙනත් පක්ෂයක් ආණ්ඩුවක් හැදුවාම රට ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ වැරදීමකින් මම කියන වචනේ ඇවිල්ලා ඇත්තේ. ඊට බාහිර වෙනත් පක්ෂයක් ආණ්ඩුවක් හැදුවාම රට කරගෙන යන්න අපහසුයි. එහෙම අවස්ථාපන මතකයි. වැඩි ඈතට යන්න ඕනේ නැහැ. ඉතින් පහුගිය කාලෙම ගත්තාම ජනාධිපතිවරයා එක පැත්තකට ඊළඟට පාර්ලිමේන්තුවත් අරගෙන අග්‍රාමාත්‍යවරයා තව පැත්තකට යන්න පටන් ගත්තාම රට කොයි පැත්තටද යන්නේ කියන එක ගැන අපිට හොඳට අත්දැකීම් තියෙනවා. අපිට හිතා ගන්න බැරි වෙනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අපිට මෙතනේ ඒ අයටත් හිතා ගන්න බැරුව තමයි හිටියේ ඉන්නේ. ඒ වගේ වෙලාවන් වල ඉන්නේ අයත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. ඔව්, අපිටත් ඒකම තමයි උදා වෙන්නේ. දැන් වුහාන් පිළිබඳව නැත්නම් කොරෝනා ගැන අපි අද කතා කරනකොට මේ කාල සීමාවේ කතා කරනකොට අපගේ දන්නවද මේක අවුරුදු 40කට පෙර නවකතා පොතකට ලියවිලා තියෙනවලු. දැන් ඒ කොහොමද? ඒක තමයි. දැන් සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධවලදී එන කාරණා තියෙනවා. ඒවා වර්තමානයේදී සමහර තැන්වලදී ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. මෞබිම පුවත්පත තමයි වාර්තා කරන්නේ. කොරෝනා වෛරසය මේ විට මුළු ලෝකෙම භීතියෙන් මුසපත් කරන කාරණා බවට පත් වෙලා තියෙනකොට මේ පිළිබඳව 1981 දී රචනා කරපු නවකතාවකත් සඳහන් වෙලා තියෙනවා. වුහාන් 400 කියන වචනයම ඔවුන් පාවිච්චි කරලා තියෙනවා, මේ පොතේ පාවිච්චි කරලා තියෙනවා කියන කාරණාවත්, විශේෂයෙන්ම මේ නවකතාවට අනුව එක්තරා පරීක්ෂණාගාරයක් තුනදී මේ නිර්මාණය වූ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සත්‍ය අසත්‍යතාවයන් පිළිබඳව, එහෙම නැත්නම් මේ නිර්මාණාත්මක දේවල් පිළිබඳව මේ තරම් කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව මේ වාර්තාවේදී කතා බහ කරනවා. ඒ පිළිබඳව ටිකක් කියවලා බලුවොත් හරි වටී. මොකද විද්‍යා ප්‍රබන්ධ, එහෙම නැත්නම් නවකතා තුළ මේ වගේ දේවල් මේ අපි කතා බහ කරන්නේ, එහෙම නැත්නම් මේ දේවල් සිද්ධ වෙන්නත් පෙර ආතෝ ඉඳන්ම කතා කරලා තියෙනවා කියන කාරණාව තමයි ඒ වර්තාවෙන් කියවෙන්නේ. ඔය මේ දැන් අපි ආතර් සික්ලක් මෙතුමා වගේ එහෙම ගත්තම ඔය බොහෝ දේවල් ඉදිරියේ දැකපු අය. මේ අපිට මුණ ගැහෙනවා ඉරිදා ලංකාදීපයෙන් තවත් අදගත් වාර්තාවක්, වැරදි පාරට වැටුණු ශිෂ්‍ය අරගල පිළිබඳව. ශිෂ්‍ය අරගල පාරට වැටිලා තමයි සිදු වෙන්නේ බොහෝ වෙලාවට. හැබැයි වැටෙන්නේ හරි පාරටද කියන එක පිළිබඳව ඒ ශිෂ්‍ය ප්‍රජාවන් විසින්ම අවධානය යොමු කළ යුතු කාරණාවක්. මොකද පහුගිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය කඩා බිද දැමීම කියන කාරණාව, මේ ගැන බොහෝ දෙනා දැඩි ලෙස කතා බහට ලක් කරන තැනකට පත් වුණා. ඒ වගේම ක්‍රියාත්මක වෙන ඇතැම් විරෝධතා, මහමග හන්දිගානේ ක්‍රියාත්මක වෙන ඇතැම් විරෝධතා, එයින් ශිෂ්‍යයින් බලාපොරොත්තු වෙන අයිතිය, එහෙම නැත්නම් බලාපොරොත්තුව ඉටු වෙනවාද, එහෙම නැත්නම් සිදුවන්නේ වෙනත් දෙයක්ද කියන එක පිළිබඳව හොයලා බලවම පහුගිය කාලයක් මුළුල්ලේම තිබුණු තත්ත්වය තමයි හරියට ඒක අපිට නාට්‍යানুසාරයෙන්ම පෙන්වන්න කියන්න පුළුවන්කම තියෙනවා. ශිෂ්‍යයෝ එනවා, අරගල කරනවා, කෑ ගහනවා, වතුර බවුසර් එනවා, වතුර ගහනවා, කඳුළු ගෑස් ගහනවා, දුවනවා, ආයෙනෝ ගහනවා, දුවනවා, ඔන්න ඔය වගේ තත්ත්වයක් මේක නාට්‍ය ජවනිකාවක් වගේ වෙමින් තිබෙනවා. ඒක තමයි ස්ක්‍රිප්ට් එක. පිටපත. පහුගිය කාලේ මේ වර්තමාන ජනාධිපතිවරයාට තරමක් වෙනස් සංග්‍රහයකට උන්ට ලැබුණා. ඒකත් තියෙනවා. එහෙම දේවලුත් තියෙනවා. හැබැයි ඉතින් අර ඒ විශ්වවිද්‍යාල භූමිය තුළම සිදුණු ඒ කාරණාව කැලණියේදී අපිට ඒක ඒ දැකපු දර්ශනත් එක්ක, එහෙම නැත්නම් ඒ කියපු දේවලුත් එක්ක මේ තත්ත්වයට ඇවිපත් වෙන්නේ කියන කාරණාව අපිට දැනෙනවා. මේවා මේ ශිෂ්‍ය පිරිසක් එකතු වෙලා මේ කැමරා ගලවලා ඒවා විනාශ කරලා මෙහෙම දේවල් කරන්නේ ඇයි?
සාමාන්‍යයෙන් හොරුවල් ලන්ඩන කැමරා හයි කරන්න දැම් මේ හොරුද එතකොට මේවා ගලවන් කාගෙත් ආරක්ෂා ආරක්ෂාවට එතකොට තමන්ගෙත් ආරක්ෂාවට තියෙන කැමරා ගලවල දාන්න තරම් විශ්වවිද්‍යාලයකට යන ශිෂ්‍යු ස්වාමින් වහන්සේලා ඇයි කටයුතු කරන්න කියන එක බරපතල ප්‍රශ්නයක් තමයි ඔවුන්ට විරුද්ධ වීම ලංකාදීපෙම තියෙන තවත් වැදගත් වාර්තාවක් ශ්‍රී ලංකාව ලෝක මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක්ද ඔබටත්වය ප්‍රශ්න ඇති අපටත්වය ප්‍රශ්න තියෙනවා දවස ගානේ දැන් පහුගිය දවසක මහා මුහුදේදී අත්අඩංගුවට ගත්තු දෙවන්තම මත්ද්‍රව්‍ය තුගේ අත්අඩංගුවට ගන්නවා ඉතින් මෙහෙම ගත්තාම මේ කතාබහ ශ්‍රණක නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතරන් කමාණ්ඩේ ඉසුරු සූර්ය බණ්ඩාර දුම්කොළහ මාධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මේ අය එක කරපු සාකච්ඡාවක් උපුල් වික්‍රමසිංහ සහ ලහිරු හර්ෂණ ඊට දකුණු පසින් තියෙනවා සමහරු සිරගෙවල් ඇතුළේ ඉඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කරන අතරේ කියනවා හිරගෙවල්වල ඒ ගැන නම් විවිධ වාර්තා අපිට තියෙනවා පාතාලයන් විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හිරේට දැම්මට වැඩේ ජයටම කරනවා එළියට වඩා ඇතුළේදී මොකද ඇතුළේදී තව දෙයක් තියෙනවනේ ඇයට දැන් එළියේ ඉන්නකොට දැන් ඒ කර්මාන්තයේ එදිලා ඉන්න මේ වැඩේ එදිලා ඉන්න තව අයගේ තර්ජන ගර්ජනක් තියෙනවා මරණීය තර්ජන තියෙනවා විවිධ තර්ජන තියෙනවා ඇතුළට ගියාම ඒවෙන් ටික ආරක්ෂාවකුත් තියෙනවා ආරක්ෂක රැකවල් මැද ජාවාරම කරගෙන යන්න මේ අයට අනුග්‍රහකත්වයක් වෙන් හරි ලැබෙනවා නම් ඒක අතිශය බරපතල වැරද්දක් බරපතල කාරණාවක් මෙන්න අපි ඔය කියපු පුවත් වාර්තා අන්න ඒ වාර්තාව දකිනකොටම දැන් මම යන්න සූදානම් වෙනවා ඕකේ අනිත් පැත්තට සිරකරුවන් සිත්තරුන් බවට පත් වෙලා තියෙන කාරණාවක් පිළිබඳව දැන් සිරකරුවෝද සිත්තරුන්ය අර සිරකරුවෝද මිනිස්යෝ කියන අපිට සුපුරුදු වාක්‍ය අපි හිතිය යුතු වාක්‍ය පොඩ්ඩක් වෙනස් කරලා කලාත්මක කරලා දැන් සිරකරුවෝද සිත්තරුන්ය කියලා වාර්තාවක් ඉදිරිපත් කරනවා සතියග අරුණ පුවත්පත ජීවිතයේ තප්පර ගණකදී ගත්තු වැරදි තීරණයක් නිසා තමයි මොවුන් හිරේට නියම වෙලා තියෙන්නේ. නමුත් ඔවුන්ගේ තියෙන නිර්මාණශීලී බව, ඔවුන්ගේ තියෙන හැකියාවන්, ඔවුන්ගේ තියෙන කලාත්මක වටිනාකම එකතු කරගෙන ඔවුන් කරන කාරණාත් එක්ක මේ චිත්‍ර ශිල්පීන් විදිහට ඔවුන් ඉදිරියේදී පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්නට යම් කාරණා කීපයක් සිදු වෙනවා කියලා වාර්තා වෙනවා. මේ චිත්‍ර අතරේ මේ අඳපු චිත්‍ර බොහොමයක් පිළිබඳව වාර්තාව තුළ එකතු කරලා තියෙනවා. ඒ අතරේ ගතින් සිරගත වූත් සිතින් සිරගත නොවු නිදහස් මිනිස් හැඟුම් මතු කරන බව වාර්තා කරනවා උපුටා ගැනීමක් විදිහට. නිදහස් වුණා මේ රඳවියන්ට චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න ඕන පසුබිම හදනවා කියලත් මේ වාර්තාවේදී අපිට කියවන්න අවස්ථාව ලැබෙනවා. සමහර අය සිරගත් වුණාට පස්සේ පොත්පත් රචනා කරනවා, කවි ලියනවා, ගීත ලියනවා. දැන් අපි විජේ කුමාරතුංගයන් වගේ චරිතයක් එහෙම ගත්තොත් දේශපාලනී නිසා සිරගත වන්තු වුණු එතුමා හිරේ ඉඳගෙනත් යම් යම් නිර්මාණ කරා. මේ වගේ නිර්මාණකරුවෝ බෝගම්බර සිරගෙදරදී කරපු නිර්මාණ විවිධ නිර්මාණ අපේ සංස්කෘතියට එක්කාසු වෙලා තිනවා තරංග. ඉතින් හොඳ පැත්තට හොඳ දෙයකට ඒ Tamanට තියෙන මානසික පීඩනය මේ විදිහට හුදකලා වීම මේ ඇතිවන මානසික තත්යන් මුදා හරින්නට පුළුවන් නම් ඒ තාමත්ම වටිනා කාරණාවක්. ඒක තමන්ටත් හොඳක් වෙන, අනුන්ටත් හොඳක් වෙන, කාටත් හොඳක් වෙන. ඉතාම ඉක්මනින් ඈට සමහර වෙලාවට යම් යම් අවදීන්වල ජනාධිපති සමාව ලැබෙන්නට පුළුවන්. නිදහස් උත්සවයේදී විවිධ අවස්ථාවන්වලදී බොහොම හොඳ කල්ක්‍රියාවක් ඇතුව හිටියොත් ඉතින් සහ ඉතාම වටිනා තත්ත්වයක්. මොකද එයාගේ මනෝභාවයන් බොහොම හොඳ තැනක පවත්වාගෙන යන මේ හරහා ලැබෙන නිසා. මේ අපි විරාමයකට යන්නත් ඕන. දැන් අර විජය කුමාරතුංග මහත්මයා ගැන මතක් කරපු වෙලාවේ සුනිල් අරියත්න මහත්මයාට කියලා දඟකේ දඬුවම් කියන ගීතේ ලියවගන්නෙත් එතුමාට ඒ කාලේදී ලැබුණු ඒ අත්දැකීම් එක්ක. අද දවසේදී විජය කුමාරතුංගයන් පිළිබඳව විශේෂ කතා බහකුත් අපේ ඉදිරියේදී මුණ ගැහෙන්න පුළුවන් අපිට සජීවීව. ඒ ගැනත් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඔබ බොහෝම අදටත් ප්‍රිය කරන ඔබේ ආදරණීයම රංගන ශිල්පියා ඔබ කැමැතිම චරිතයේ විජය කුමාරතුංගයන් බව අපි දන්නවා. ඉතින් අපි කුණින් විරාමයට යන පෙර මෙන්න මේ සටහනම ඉදිරිපත් කරන්නම්. අවසාන වශයෙන් අනුර සොලමන්ස්ගේ වාර්තාවක් කනප්පු කරකැවිල්ල ගැන අපි අහලා තියෙන දන්නවනේ නේද? ඒ අපි අහලා තියෙන කතාවක්නේ. ඔය වගේ පිරිත් බලයෙන් ගල් කුට්ටියේ සවූ තිබ්බතේ බෞද්ධ ලාමාවරු පිළිබඳව සටහනක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට මේ එතනටත් තරංගගේ සම්බන්ධයක් තියෙනවා. අධික ශබ්ද තරංගවල බලයෙන් ගල් කුලක් එසවෙන ආකාරය ඔබට පේනවා ඇති. ගල් කුලක් ඉහළට එසවලා තියෙනවා. ඒක මහ පුදුම වැඩක්. මේ පුදුම හිතා ගන්න බැරි විශ්පිත දේවල් කරන්න පිරිත් බලයෙන් පුළුවන් කෙනෙක්. දැන් මම අපි දැකලා තිනවා, ඔබත් දැකලා තියෙන වීඩියෝ පටවල සමහරට මේ ජල බේසම් චලනය වෙන ආකාරයේ පිරිත් කියනකොට පිරිතේ බලයෙන් ඒ ශබ්දයේ බලයෙන්
බොහෝ දේවල් සිදු වෙන්නට පුළුවන්. ඒ බල සම්පන්න පිරිත් සජ්ජායනා පිළිබඳව අපිට කතා කරන්න ගියොත් ඒක වෙනම වැඩසටහනක් වෙන් කරන් කතා කරන්න ඕනේ. මටත් වඩා තරංගට ගැන හොඳ අත්දැකීම් තියෙනවා. සෑහෙන වැඩසටහන් කරලා තියෙනවා ඔය සම්බන්ධව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.